ආයුබෝවන් හැමෝටම ඔන්න ඉතින් අද ආරං ඇවිල්ලා තියෙන්නේ 2017 දී නිකුත් වුණු MCA එහෙමත් නැත්නම් middle class අබ්බයි කියන photographic memory එකක් තියෙන කොල්ලෙක් ගැන කතාවක්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු movie එකට. මේ film bizu reviews. ඔන්න ඉතින් කතාව පටන් ගන්නකොටම ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් එක කොල්ලෙක් hospital එකක බොහොම කරදරෙන් ඉන්නවා. ඒ වගේම මෙතනදී doctorsලා කියන විදිහට නම් මෙයාට අවශ්‍ය වෙලා තියෙනවා කොම එකක ඉන්න patient කෙනෙක්ව ඇහැරවන්න. හරි. අපි යමු දැන් අපේ කතාවේ මුලට. මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් දෙන්නෙක් බාර් එකකට වෙලා බාර් එකේ වෙන යම් යම් සිතුවීම් වලට මුදල් ඔට්ටු දාන ගමන් තමයි ඉන්නේ. පළවෙනි වටේ මේ දෙන්නගෙන් එක්කෙනෙක් පරදිනවත් එක්කම මේ පරදින කෙනා කියනවා ඊළඟ පාර ඇතුළට එන ඕනම කෙනෙක් දිහා එක සැරයක් බලලා එයාලා ගාව තියෙන හැම දෙයක්ම කියනවා කියලා. ඉතින් මේ අදහසට ඔට්ටු දාන අනිත් කෙනා කැමතිනවත් එක්කම තමයි අපේ කතාවේ ප්‍රධාන චරිතය මෙතනට එන්නේ. මේ ඉන්නේ නානි. මෙයාට පොඩි කාලේ ඉඳන්ම හොඳ ફોટોગ્રાફિક મેમરી එකක් තියෙන එක තමයි මෙයාගේ විශේෂත්වය. නානි මෙතනට ආවට පස්සේ ක්ලබ් එකේ දොරෙන් ගෑනු ළමයි 4 දෙනෙක් ඇතුළට එනවා. නානි එකපාරක් මෙයාලා දිහා බලලා මෙයාගේ ප්‍රතිවාදයට කියනවා පටන් ගන්න කියලා. මෙයාගේ පළවෙනි ප්‍රශ්නෙ වෙන්නේ 4 වෙනි ගෑනු ළමයා දාගෙන හිටපු බෙල්ට් එකේ පාට. ඉතින් නානි එයා දැකපු දේ ආයෙත් හොඳට මතක් කරලා බෙල්ට් එකේ පාට රෝස පාට කියලා කියනවත් එක්කම අර ආයෙත් අහනවා පළවෙනි ගෑනු ළමයා අතේ දාගෙන හිටපු වලලු ගාන කීයද කියලා. නානි මේ ප්‍රශ්නට වගේම තවත් ප්‍රශ්නයකට හරියටම උත්තර දීලා සම්පූර්ණ ඔට්ටුවම දිනනවා. මෙතනදී මෙයාගේ විශේෂත්වය වෙන්නේ එයා ඒ බලපු එක බැල්මෙන් එයාට ඡායාරූප මතකයක් තියෙන හින්දා එයාට හැම දෙයක්ම හොඳින් මතක හිටලා දිනනවා. ඊට පස්සේ නානි වගේම එයාගේ යාළුවොත් මේ සල්ලි අරගෙන ගිහලා හොඳට විනෝද වෙනවා. නානිට පවුලේ කෙනෙක් තියෙන එයාගේ අයියා. මොකද නානිට අම්මා තාත්තා නැහැ. මේ නිසා මෙයා ජීවත් වෙන්නේ එයාගේ මාමගේ ගෙදර. නානි කිසිම වැඩක් නොකර රස්තිය අදු ගන්න නිසා එයාගේ මාමා නම් මෙයාට හැම වෙලෙම බනින්න එක තමයි කරන්නේ. ඔන්න ඉතින් එදා ඊරිද දවසක් නානිගේ අයියා නානින්ට ඉක්මනට එයාලා ජීවත් වෙන ගෙදරට එන්න කියලා ඒ වු පණිවිඩයක් නිසා නානි ඉක්මනින් මෙයාගේ අයියා වගේම නෑනා ජීවත් වෙන ගමට යන්න පටන් ගන්නවා. මේ අතරේදී තමයි නානිගේ දුප්පර ජීවිත කතාව පටන් ගන්නෙ. පොඩි කාලේ එයාලගේ දෙමව්පිය නැති වුණාට පස්සේ නානිගේ සම්පූර්ණ වගකීම අරගෙන තියෙන්නේ නානිගේ අයියා. එදා ඉඳන් නානි ලොකු වෙනකම් එයාගේ අයියාත් එක්ක බොහොම සතුටින් ජීවත් වෙලා තියෙනවා. නමුත් නානිගේ අයියා ඉක්මනින්ම එයාගේ කසාදේ කරගත්ත නිසා එච්චර දවසක් සතුටින් හිටපු එයාලා දෙන්නගේ පවුලට නානිගේ නෑනා විදියට ජෝති එනවා. මේ නිසා නානි සහ එයාගේ අයියා අතර තිබුණු සතුට නැති වෙලා නානිට දැනෙනවා දැන් එයාගේ තැනට නෑනාපු නිසා එයාට ඉඩක් නැහැ කියලා. මේ විදිහට හිතලා තමයි නානි එයාගේ මාමගේ ගෙදර ගිහිල්ලා ඉඳලා තියෙන්නේ. ඉතින් නානි ඉක්මනින් මෙයාලගේ හිටපු ගෙදරට ආයෙත් එනවා වගේම පරණ විදිහට එයාගේ අයියා යව පිළිගන්නේ නැති නිසා නානිට පොඩ්ඩක් මෙතනදී අප්සෙට් යනවා. නානි ආවට පස්සේ එයාගේ අයියා නානිට කියනවා නෑනා වරංගල් වලට මාරු කරලා ඊළඟ දවසේ ඉඳන් වැඩ කරන්න වෙන්නේ වරංගල් ඉඳන් නිසා අපිට ඉක්මනටම එහෙ යන්න වෙනවා කියලා. ඉතින් මෙතනදී නානිගේ අයියා නානිගෙන් ඉල්ලනවා නෑනා එක්ක එයාටත් වරංගල් යන්න කියලා. මොකද එයාට හයිද්‍රාබාද් වල පුහුණුවකට යන්න වෙන නිසා ජෝතිට තනියම වරංගල් යන්න සිද්ධ වෙනවා. ඔන්න මෙතනදී නානි කොහොම හරි මේ ඉල්ලීමට කැමති වෙනවා වගේම දවස් දෙකකට පස්සේ නානි එයාගේ නෑනා එක්ක වරංගල් වල එයාලගේ අලුත් ගෙදරට යනවා. නානිගේ නෑනාගෙනම ජෝති එයා වැඩ කරන්නේ RTO කෙනෙක් විදිහට. ඉතින් ඒ නිසා තමයි මේ විදිහට ඇයට වරංගල් වලට මාරුවක් ලැබිලා තියෙන්නේ. වරංගල් වලට එනවත් එක්කම අලුත් ගෙදර හැම වැඩක්ම කරන්න වෙන්නේ නානිට. ගෙදර බඩුව හුරන්න, ඒ වගේම උයනකොට එළවලු කපන්න වෙන්නේ මේ අසරණ නානිටම තමයි. මේ අතරෙම ජෝති අලුත් RTO කාර්යාලයේ වැඩ බාර ගන්නවා. ඒ අතරේ ගෙදර හැම වැඩක්ම කරන එක නානිට කරදර නිසා එයා ගෙදරට වැඩකාරයෙක් එක්කගෙන ආවත් නානිගේ නෑනා වෙන ජෝති එයාව ආපහු හරවල යවනවා. අන්තිමට නානිට තමයි ගෙදර රෙදි හොදන්නත් වෙන්නේ. මේ අතරේ දවසක් නානි ගමනක් යන වෙලාවක එයා හම්බෙන්නාගේ බස් නැවතුම් පළල් ළඟ යනවා. නමුත් එකපාරම නානි පාර මැදම බ්‍රේක් ගහලා ඉමීට අනිත් පැත්ත හැරිලා බලනකොට තමයි දකින්නේ අසන ගෑන් ළමෙක් නානි දිහා බලාගෙන බස් හෝල්ට් එකට වෙලා ඉන්නවා. නානි ඉක්මනටම එයාගේ බයික් එක පාරායිනේ නවත්තලා හොරෙන්ම මේ ගෑන් ළමයා දිහා බලනකොට නානි දකිනවා මේ ගෑන් ළමයා නානි දිහා කිසිම බයක් නැතුව කෙලින්ම බලාගෙන ඉන්නවා. මේ නිසා නානි ඉක්මනටම කෝල් එකක් ආපු විදියට රඟපාන්න පටන් ගන්නවා. නමුත් මේ ගෑන් ළමයා විනාඩි කිහිපයක් ඇතුළත පාරගිය මල් කරත් එකෙන් රෝස මලකුත් අරගෙන නානි ළඟට ඇවිල්ලා නානිව බොහොම පුදුමයට පත් කරලා අර රෝස මල දීලා ඉක්මනටම මෙතනින් යනවා. නානි මේ සිදුවීම නිසා ආයිත හවස එයාගේ යාළුවොත් එක්ක හොඳටම බොනවා. හොඳටම බීලා නානි ගෙදර ගියත් ගෙදර දොර වහලා නිසා නානි යාගේ අයියට මහ රෑම කෝල් කරලා දොර හරින්න කියලා කෑ ගහන්නේ යාගේ නෑනට ඇහෙන්න. මේ කෑ ගහිල්ල ඇහෙනවත් එක්කම ජෝති ඉක්මනින්ම ඇවිල්ලා දොර ඇරලා යනවා. බහුදා නානි එළවලු කපන අතරේ ජෝති නානිට පොලිස් රස්සාවකට බැඳෙන්න ඉල්ලුම් පත්‍රයක් ගෙනල්ලා දෙනවා. නමුත් මේ ඉල්ලුම් පත්‍රයේ ජෝති ඉස්සරහම කියවලා නානි එතන තියෙන කුණු කූට විසි කරලා දානවා. ඔන්න ඉතින් එදත් නානි යනවා එයාට කලින් දවසේ හමු වුණ අර ගෑල් ළමයා බලන්න. නානි මෙතන ඉන්න වෙලාවේ අර රෝස මලක් දුන්න කෙල්ල ඇවිල්ලා නානිට කියනවා ඉක්මනින්ම කසාද බඳිමු දවසක් කියන්න කියලා. නානි මේක අහනවත් එක්කම ෆුල් හොල්මන් වෙනා වගේම කොහම හරි අර ගෑල් ළමයා එතනින් යනකොට නානිගේ නම්බරේ එයාට දෙනවා.
දැන් නානි ඉන්නේ එයාගේ නම්බරේ ඉල්ලගත්ත මේ ගෑල් ළමයිගේ යාට කෝල් එකක් එනකම් ටික දවසක් මේ විදිහට ගෙවෙනකොට නානි එයාගේ නෑනා වෙනුවෙන් කඩේ ගිය වෙලාවක මේ ගෑල් ළමයා නානිට කෝල් කරනවා ඉතින් මේ ඉන්නේ පල්ලවි මෙයා වරංගල් වල තියෙන කොලෙජ් එකක තමයි ඉගෙන ගන්නෙ පල්ලවි කියලා කියන්නේ නානිගේ නෑනා වෙන ජෝතිගේ මාමගේ දුව නමුත් නානි තාමත් ඒක දන්නේ නැහැ නමුත් මේ වෙලාවේ නානි කියනවා ඔයාව මං හරියට දන්නේ නැහැ ඒ නිසා හම්බෙලා කතා කරමු රෑට හොස්ටල් එකෙන් පැනලා පාරට එන්න කියලා. ඉතින් මේකට ඕකේ වෙන පල්ලවි නානි එයාගේ හොස්ටල් එකෙන් එළිය බලාගෙන ඉන්නකොට ඉක්මනටම තාප්පෙන් පැනලා ඇවිල්ලා නානි එක යනවා. නානි සහ පල්ලවි මෙතනදී දෙන්නට දෙන්න කැමතියි කියලා දැනගත්තත් පල්ලවි නානිට එයාගේ නෑනා කියලා කියන්නේ නැහැ. ඉතින් මේ විදිහට නානිගේ පල්ලවිගේ ආදර කතාව පටන් ගන්නවා. ඔන්න මේ අතරේ තමයි අපේ කතාවේ ප්‍රධාන දුෂ්ටයා එළියට එන්නේ. මෙයාගේ නම ශිවා. ගොඩක් අය මෙයාට කියන්නේ වරංගල් ශිවා කියලා. මේ ඉන්නේ ශිවාගේ අම්මා. ඇයි කියන විදිහට නම් ශිවා පොඩි කාලෙම එයා සෙල්ලම් කරපු මැච් එකක් පෙරදුනා කියලා එයාගේ හොඳම යාළුවට බැට් එකෙන් ගහලා මරලා දාලා තියෙනවා. ඒ නිසා ශිවා එයාගේ බාල කාලය ගත කරලා තින්නේ අවුරුදු 10ක පරිවාස කාලයක් ඇතුලේ. ශිවා මේ පරිවාසයෙන් එළියට ආවට පස්සේ වරංගල් ශිවා විදිහට මුළු නගරෙම මැරේක් විදිහට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. වරංගල් නගරේ යන හැම බස් එකක්ම ශිවාගේ. මොකද කියනවනම් ශිවා බස් වල යන්න කැමති නිසා ශිව ශක්ති ට්‍රැවල්ස් නමින් එයාගේම බස් ව්‍යාපාරයක් එයාට තියෙනවා. ශිවා දවසක් කපු හදන මෝලකට යනවා. මෙතනට ගිහලා ශිවා හම්බෙන්නේ වයසක ආබාධිත හමුදා පුද්ගලයෙක්ව. මෙතනදී මේ පුද්ගලයා කියනවා මම දන්නවා තමුන් ඇයි මාව හමුවේ නාවේ කියලා. මට වුණ අසාධාරණයට තමුන්ට සමාවක් නැහැ කියලා. මෙතනදී කියවෙන විදිහට මේ ආබාධිත පුද්ගලයාගේ දුව නගරයේ අධ්‍යාපනය ඉවර කරලා රස්සාවකට පත්වීමකුත් අරගෙන එයාගේ තාත්තාව බලන්න මේ බස් එකේ ගමට ඇවිල්ලා දිනනවා. නමුත් මේ නතරමග බස් එකේ සිදුවන ෆුල් ලීක් එකක් නිසා මේ බස් එක ගිනි අරගෙන ඒ බස් එකේ හිටපු හැමෝම මැරිලා දිනනවා. මේ සිදුවීමෙන් කාටවත් බේරෙන්න බැරිලා තින්නේ මේ බස් එකේ තිබුණ අඩුපාඩු නිසා කියලා මේ වයසක පුද්ගලයා හොයාගෙන තිනවා. මේ නිසා ඔහු ශිවාට විරුද්ධව නඩුවක් දාලා තිනවා. ඔන්න මේ හේතුව නිසා තමයි ශිවා මේ පුද්ගලයාව හමු වෙන්න වෙලා තින්නේ. මේ නඩුව වහාම අස් කරගත්තේ නැත්තම් මරලා දානවා කියලා ඔහුට තර්ජනය කරනවා. නමුත් මෙතනදී ශිවාගේ අනතුරු ඇඟීම ගණන් ගන්නේ නැති නිසා ශිවාට සිද්ධ වෙනවා මේ වයසක මිනිස්සයව මෙතනම මරලා දාන්න. ඒ විදිහට මරලා එයාගේ කර්මාන්ත ශාලාවට සම්පූර්ණයෙන්ම ගිනි දීලා විනාශ කරලා තමයි ශිවා මෙතන යන්නේ. මේ අතරෙම පල්ලවි කියන හොස්ටල් එකෙන් ෆැමිලි එනවා කියලා ටික දවසකට ජෝතිගේ ගෙදරම පල්ලවිගේ දෙමව්පිය ඇවිල්ලා එයාව නවත්තලා යනවා. ජෝති මේ විස්තරي නානිට කිව්වා. නානි තාම ජෝතිගේ නංගි පල්ලවි කියලා දන්නේ නැහැ. ඉතින් මේ විදිහට ටික දවසක් පල්ලවි වගේම නානිත් එකම ගෙදර ඉඳගෙන ජෝතිට හොරෙන් ෆෝන් එකෙන් කතා බහ කරලා ඉන්නවා. මොකද නානි දන්නේ නැහැ පල්ලවි ඉන්නේ එයාලා එක්කම කියලා. නමුත් පහවදා උදේම ජෝති නානිට කියනවා නංගිව කොලෙජ් එකට දාලා එන්න කියලා. නානි මේකට හා කියලා කිව්වත් නානි කොලෙජ් එකට යනකම්ම එයා දන්නේ නැහැ පල්ලවි තමයි එයාගේ පිටිපස්සෙන් ඉඳගෙන මේ විදිහට එන්න කියලා. යන අතරමඟදීත් පල්ලවි නානිට දැනෙන නොයෙක් දේවල් කරත් නානියේ හැම දෙයක්ම ඉග්නෝ කරලා පල්ලවිව කොලෙජ් එකට දාලා එයා යනවා කොලෙජ් එකේ කැන්ටිමට. මොකද ආයෙත් පල්ලවිවම හම්බෙන්න. මෙතනදී පල්ලවි ආයෙත් බොරුවට රඟපානවා. නානි මේ හමුවීමෙන් පස්සේ ආයෙත් ගෙදර යනවා. මේ වෙලාවෙම නානිට දකින්න ලැබෙනවා පල්ලවි එයාලගේ ගෙදර ඇවිල්ලා ඉන්නවා. මෙතනදී පල්ලවි ඉක්මනටම කියනවා මම ආවේ ඔයාලගේ නෑනව හම්බෙන්න කියලා. නමුත් නානි ඉක්මනටම පල්ලවිව මෙතනින් යවන්න හදනකොට ඔන්න දෙන්නවම ජෝතිට හම්බෙනවා වගේම මෙතනදී පල්ලවි ජෝතිට අක්කා කියලා කතා කරන නිසා තමයි නානි දැනගන්නේ පල්ලවි කියන්නේ එක ගෙදරම ඉන්න එයාගේ නෑනගේ නංගි කියලා. පල්ලවි මෙතනදී නානිට කැමතිලා තියෙන්නේ ජෝතිගේ සහ එයාගේ අයියාගේ කසාදයෙන් දැකලා. ඔන්න ඉතින් මේ විදිහට දෙන්නම දැන් එකම ගෙදර නිසා ජෝතිට අහු නොවෙන්න ආදරය කරන්න පටන් ගන්නවා. මේ හැම දෙයකින්ම පස්සේ ජෝති RTO කෙනෙක් විදිහට පාර යන බස් පරීක්ෂාවට ලක් කරනවා. මේ වෙලාවේ පල්ලවි සහ නානි දෙන්න එන බස් එකක් ජෝති හම්බෙන්න වගේ නවත්තලා පරීක්ෂා කරනවත් එක්කම එයාට දැනගන්න ලැබෙනවා මේ බස් දුවන්නේ එකම ලයිසන් එකට වගේම කිසිම බස් එකක ප්‍රමිතියක් නැහැ කියලා. මේ හේතුව නිසා මෙතනදී ජෝති බස් එකක් සීස් කරලා මේ බස් අයිති ශිව ශක්ති ට්‍රැවල්ස් ශිවාට නෝටිස් එකක් යවන්න කියලා මෙතන ඉන්න ඔෆිසර් කෙනෙක්ටත් නියෝග කරලා තමයි මෙතන යන්නේ. නමුත් මේ සිදුවීම නිසා ජෝතිගේ බොස් ඇයට හොත්තටම ඇයගේ කාර්යාලයේ බනින්න පටන් ගන්නවා. මේ කරලා තියෙන වැඩේ නවත්තලා බස් ටික ආයේ යවන්න කියලා. නමුත් මෙතනදී ජෝති මේ තීරණයට විරුද්ධ වෙලා එයා මේ බස් අයිති ශිවාට විරුද්ධව නඩුවක් දානවා. මේ වෙලාවෙම ඔන්න ගෙදර කරන්ට් එකක් යනවා. ඉතින් වෙලාව ප්‍රයෝජනට ගන්න නානි සහ පල්ලවි කලවරේම පෙම් කැලින්න පටන් ගත්තත් වැඩි වෙලාවක් යන කලින් මේ දෙන්නගේ ආදර ජවනිකාව ජෝතිට අහුවෙනවා. මෙතනදී ජෝති කිසිම දෙයක් නොකිව පහවදා උදේම නානිට දැනගන්න ලැබෙනවා පල්ලවිව එයාගේ ගමට යවවා කියලා. ඉතින් මේ නිසා නානිට එයාගේ නෑනගෙන තියෙන තරහව තවත් වැඩි වෙනවා. මේ අතරේ නානිගේ මාමත් හයිද්‍රාබාද් වල ඉඳලා ජෝතිව හම්බෙන්න ඇවිල්ලා තවත් පැත්තකින් ශිවාට දැනගන්න ලැබෙනවා අලුත් RTO වෙන ජෝති ශිවාට විරුද්ධව නඩුවක් දාලා තිනවා කිසිම විදිහකින් සමාදාන වෙන්නම් බැහැ කියලා. මේ දේ දැනගන ශිවා ඉක්මනටම එයාගේ කල්ලියත් එක්ක ජෝති වැඩ කරන RTO ඔෆිස් එකට එනවා.
මේ අතරේ තවත් පැත්තකින් ජෝතිව හමු වෙනව නානිගේ මාමව නානි දුම්රිය පොළට එක්කගෙන යනවා මේ වෙලාවේ නානි බොහොම දුකින් ඉන්න විදිය දැකලා නානිගේ මාමා නානිගෙන් අහනවා මොකද්ද ප්‍රශ්නේ කියලා එතකොට තමයි නානි සහ පල්ලවීගේ වගේම නෑනාවට පස්සේ එයාගේ සතුට නැති වුණ විදිය එයාගේ මාමට කියන්නේ නමුත් මාමගේ පිළිතුරු විදිහට නානිට දැනගන්න ලැබෙන්නේ ජෝති තාමත් දරුවෙක් හදන්නවත් අදහසක් නැත්තේ නානි වෙනුවෙන් එයාලගේ අවධානය නැති වෙයි කියන බය නිසා සහ නානිව ඉක්මනටම හොඳ මිනිසෙක් කරලා එයාගේ නංගි පල්ලවීව එයාට යෝජනා කරන්න කියලා මේ අතරේදී RTO ඔෆිස් එකට ගියපු ශිවා ඔෆිස් එක ඇතුලේදීම ජෝතිට තර්ජනය කරනවා ඉක්මනින්ම ඔහුට විරුද්ධව දාපු නඩුව ඉවත් කරන්න කියලා. නමුත් මෙතනදී ජෝති මේක ප්‍රතික්ෂේප කරලා ඉක්මනටම එළියට එනවා. නමුත් මේ වෙලාවේ ජෝතිගේ පස්සෙන් ශිවා ඇවිල්ලා හැමෝම ඉස්සරහ ජෝතිට වෙඩි තියන්න හදනවත් එක්කම නානි එකපාරටම මේ සිදුවීම මැදට එනවා. නමුත් මෙතනදී ශිවා නානි වයින් කරලා මම මේකව මැරුවොත් තමයි මම දිනන්නේ කියලා කියනවත් එක්කම මෙතන වෙන්න යන දේ තේරුම් ගන්න නානිට බොහොම තරහ යනවා වගේම ශිවාට එකපාරකින්ම විසුවලා ගිහලා වැටෙන්න පාරක් එල්ල කරනවා. නානිට මේ දෙකම ශිවාගේ සම්පූර්ණ කල්ලියම ඇවිල්ලා ගහන ට්‍රයි කරා. නානිට මෙතනදී පුළුවන් වෙනවා මෙතන ඉන්න හැම මැරේක්ටම පහර දීලා බිම දාන්න. ඒ වගේම ජෝතිවත් එක්කගෙන නානි ඉක්මනටම ගෙදර එනවා. නමුත් ගෙදර ආවට පස්සේ ජෝතිට තේරෙනවා නානි ශිවා සමග රණ්ඩු කරගත්ත එක හොඳ නැහැ කියලා. ඒ නිසා ජෝති නානිවත් එක්කගෙන ශිවාගේ ගෙදරට යනවා. ඒ වගේම මෙතනදී නානිට කියනවා ශිවාගෙන් සමාව ගන්න කියලා. නානි බොහොම අහිංසක විදියට මෙතනදී ශිවාගෙන් සමාව ගන්නවා වගේම ජෝති සහ නානි ශිවා සමාව දුන්න බව හිතාගෙන මෙතනින් පිට වෙලා යනවා. නමුත් ශිවා නම් නානිට සමාව දීලා නැහැ. ශිවා එයාගේ ගෝලියෝ ටිකත් එක්ක නානි වගේම ජෝතිවත් මරන්න සැලසුම් කරනකොට ඔන්න ටිකකට කලින් ගියපු නානි ආයෙත් ශිවාගේ ළඟට එනවා. ඇවිල්ලා මෙතනදී ශිවාට කියනවා මම කොහොමද දන්නව උඹලා මාව මරනවා කියලා. ඒ නිසා මං සමාව ඉල්ලන්නේ නැහැ. පුළුවන් දෙයක් කරපන් කියලා. මෙතනදී ශිවා කියනවා මම උඹට දවස් 10ක් දෙන්න. මේ දවස් 10 ඇතුළත උඹේ නෑන වගේම උඹත් බේරුණොත් මෙතනින් පස්සේ මම ආයෙ කරදර කරන්නේ නැහැ කියලා. ඔන්න ඉතින් මේ විදිහට ශිවා සහ නානි මේ ගිවිසුමට කැමති වෙනවා. ඔන්න ඉතින් එදා රෑම ශිවාගේ කල්ලිය නානිගේ ගෙදර කරන්ට් එක කපලා කඩු කිනිසි අරගෙන මහ රෑම ගෙදරට පනිනවා කොහොම හරි ජෝතිව මරන්න. නමුත් ශිවාගේ කල්ලිය ගෙදරට ඇතුල් වෙනවත් එක්කම නානි ගෙදර තිබුණ ගෑස් ටැංකියක් අරගෙන මේ කල්ලිය ඉස්සරහට ඇවිල්ලා කියනවා නෑන ආරක්ෂිතව ඉන්න. උඹලට දැනෙනව නේද මේ ගෑස් කඳ? දැන් ඉතින් ඔක්කොම එක පරලව යන ලෑස්තිවම කියලා. ඒ තීර කලින් නානි මේ කල්ලියට තපර 3ක් දෙනවා ජීවිතේ බේර ගන්නවද මැරෙනවද කියලා තීරණයක් ගන්න. ඉතින් මේ සිද්ධියට බය වෙන මරගල්ලිය ඔක්කොම ඉක්මනටම මෙතනින් තමන්ගේ ජීවිතේ බේරගෙන පැනලා යනවා. බහුදා ශිවාට දැනගන්න ලැබෙන විදියට නානි කියලා කියන්නේ බොහොම දරුණු භයානක කෙනෙක්. මොකද නානි එයාගේ පවුල වෙනුවෙන් මරන වගේම මැරෙන්නත් බය නැති කෙනෙක් නිසා. එදාම නානිගේ නෑනා නානිව එක්කගෙන ගිහලා එයාට සොෆ්ට්වෙයාර් කම්පැනි එකක ජොබ් එකක් අරගෙන දෙනවා. නමුත් නෑනාව මේ දවස් 10 කොහොම හරි ආරක්ෂා කරගන්න අවශ්‍ය නිසා පළවෙනි දවසේ ඉඳන්ම රස්සාව කට් කරලා ජෝතිගේ පිටිපස්සෙන් හැමතැනම යන්න පටන් ගන්නවා. මේ අතරේ ජෝති සහ නානි අතර ඉස්සර තිබුණ තරහ දැන් නැති නිසා මේ දෙන්නා බොහොම හොඳින් ඉන්න අතරේ පුහුණුවට ගිය නානිගේ අයියා ඔන්න වරංගල් වලට ජෝතිව බලන්න එනවා. ඒ වගේම ජෝතිගේ නංගි වෙන පල්ලවිත් ආයෙත් වරංගල් යනවා. මොකද කියනවනම් ජෝතිගේ සහ නානිගේ සහෝදරයාගේ 4 වෙනි ඇනිවර්සරි එක සමරන්න. දවස් කිහිපයකට පස්සේ දවසක් ජෝති වැඩ කරන තැන නානි ඉන්නකොට නානිට පල්ලවිගෙන් කෝල් එකක් එනවා. ඒ වගේම මේ වෙලාවේ නානිට දැනගන්න ලැබෙනවා ශිවාගේ මැරයෝ පල්ලවිගේ හොස්ටල් එකට ගිහිල්ලා එයව මරන්න හදනවා කියලා. මේක අහනවත් එක්කම නානි මනටම පල්ලවිගේ හොස්ටල් එකට ගියා. මෙතනදී පල්ලවිට කිසිම අනතුරක් වෙලා නැති බව දැනගන්නවා. ඒ වගේම නානිට ආයේ කෝල් එකක් එනවා. උඹේ නෑනව තනි කරන්න යෝන උනේ. පුළුවන් නම් දැන් බේරගනින් කියලා. ඉතින් මේ විදිහට ශිවා ජෝතිව මරලා දාන්න RTO ඔෆිස් එකට යනවා වගේම නානි හොස්ටල් එකෙන් එළියට එනකොට එයාගේ බයික් එක ගිනි තියලා. නමුත් නානි ටික දුරක් දුවගෙන ගිහලා පාරයිනේ නවත්තලා තියෙන පොලිස් වාහනයක් අරගෙන ඉක්මනටම ජෝති ළඟට යන්න try කරනවා. නමුත් නානිට ඉක්මනටම ඔෆිස් එකට යන්න බැරි වෙයි කියන බයට එයා හොරගම් කරපු පොලිස් වාහනේ රේඩියෝ එකෙන් වරංගල් ශිවාව මරන්න හදනවා කියලා බොරු නිවුස් එක මුළු පොලිසියටම කියනවත් එක්ක RTO ඔෆිස් එකට එන ශිවාව සම්පූර්ණ පොලිස් කණ්ඩායමක් ඇවිල්ලා වට කරගන්නවා. ඉතින් පහවදා නානි මේ වරංගල් ශිවා සමග ඇති කරගත්ත ප්‍රශ්නය දැනගෙන මුලින්ම ශිවා අතින් මැරුණු අර ආබාධිත වයසක පුද්ගලයාගේ යාළුවේ නානිව හමු වෙන්න ඇවිල්ලා තියෙනවා. නානිට කියනවා කොහොම හරි ඒ මිනී මැරුමේ සාක්ෂි හොයාගත්තොත් වරංගල් ශිවාව සාදාටම හිරේ දාන්න පුළුවන් කියලා. නානි ඉක්මනින් මර කපු කම්මලට ගිහිල්ලා සාක්ෂි හොයන්න පටන් ගන්නවා. නමුත් මෙතනදී ශිවා සහ එයාගේ කල්ලිය මෙතනට ඇවිල්ලා නානිව මේ ෆැක්ටරිය ඇතුළෙම කොටු කරලා මරන්න try කරනවා. නමුත් මෙතනදී නානි මේ ෆැක්ටරියෙන් එළියට යන්න ක්‍රමයක් හොයනකොට අහම්බෙන් එයාට හම්බෙනවා අර මැරණු කෙනා. එයා මැරෙන්න කලින් එයාගේ ෆෝන් එක එතන තිබුණ ස්විච් බෝඩ් එකක් ඇතුළට දාලා රහසේම සම්පූර්ණ සිදුවීම වීඩියෝ වෙන්න හදලා තිබුණ එයාගේ ෆෝන් එක. ශිවා නානිව කොටු කරලා දැන් ජෝතිව මරන්න යන ගමන් තමයි ඉන්නේ. නමුත් මේ යන අතරේදී ශිවාට සමාජ මාධ්‍යවලින් දකින්න ලැබෙනවා යාර වයසක මිනිස්සයාට වෙඩි තියලා මරපු වීඩියෝ එක එළියට අවිලා තියෙනවා.
मे वीडियो सोशल मीडिया वाल पैतिरन अतिकम शिवाब अतरंगूड वारेन्तुअुत महापारधिम शिवाब अतरंगूड मे अतरंगूड विलाव मेदनट नानी एनो वगेम शिव मेतने यानी ओहुई मनटम एलियट मुल पौलम मरलदान तारजने गल शिव हिरे अतरे ओह ट्राइगरा कोहमारी इकमट आये तेलियट नमो नानी शिव हिरे निजा इधिट शिवागे खरद्रेगे हितला नानी यागे नैना होयलदुन रस्सावटे यानवा नानी ओबिसगड गियाड पास तम याड दखीन लेने यागे नैना पल्लवी तातव इकगण यागे ओबिसगड अविल दीन याद रस्सा वक्तन हद मनुष्य किला पल्लवी नानी विवाह अवसरगा नमूद मेदनदी ज्योति धनगा मेचर दवसा नानी करल दीन बोरवाला मेदनदी नानीट हम बेनुन वगेम नानीट कने बारकू दीलदम ज्योति मेतनी पीटवेला याने उन्न मे सिधुमे पास वरंगल शिव हिरेन एलियटवेल यागे मेरे नानी अय्यट वगेम ज्योतिरा यालगे गिदरट मेविल गहल शिव ज्योति अरगण यनवा शिव ज्योति अरगण यनादरे नानीट कोलेगिंकन उबे नैनव बेरगण नेहकेला इति मे तेक्कम नानी शिवागे गिदरट गेहल नैनव होयनव वगेम मिथदि शिव केन उबे नैनव हंगपुदन कवदाव होयागण नम वेन्नी नेह ए वगेम मम जीवत्नो दितराई नैनव होयागण लबेन्नी ए निसा ममत मेरेनव गेला शिव तमंगे पिस्टल गेम एयाटम वेडी दिया गन नानी इकम शिव हॉस्पिटल अरगन गिया शिवागे उलवट वेडीलो निशा शिव कोम तत्र पत्नवा मेनिसा नानीट ज्योति होयागन तिबुन इकम अवस्थावा नैतिवेलानवा इधिंद नानी वगेम यागे आलू पउलिया हमोम हेमतन ज्योति होयान पटांगनवा दवसा पुरावट हेवा नानीट यागे नैनव होयागन लभ नि इति मेवधीर दिन तुन हत्र पहावेनवा नानीसा यागे आलू दिगिन दिगटम होयनादरे शिव यागे कोम तत्व मिथुन के आरचे निशा नानी इकमनिम शिवाव हमेनवा नमूद मेतनदी शिवागे ओलुवट उन हानि निशा शिवाट किसीमदे मतगने मेतनदी नानी बोहम तरहन शिवाव मरण उत्साह शिवागे अम्म निशा नानिये उत्साह अतरला इकमनिम एलियट गेहल काल्वनागरन पटांगनवा मेदरे पल्लवी नानी लंगट अविल टीक वेलावा कथा भागर मे नि पल्लवी एक बार कीनवाड किसीमदे मनट अमतक एनिसा मतकल बला मनोद मगहरुण गीला मेतनदी नानी इकमनिम शिव समग या हिटबू हेम विलावक मतगे नाय मनसी मतकर उत्साहर इवागेम शिव ज्योति पेरगत दवसम शिवाब हॉस्पिटल गेन शिवागे सेरेपूल तिगुण तार वगैन नानीट मेतनदी इकमनटम नोटेनवा इति नानी हितन मे सेरेपूल अलु तारतीयनना अलुदेन तारदापू तनगतम शिव नैनव हंगल दीन गेला मे तेक्कम नानीट मतकनवा नैन शिवागे सीस्करबु बस पाकरबु याड्डेग इति मेनिसा शिव इकमनटम ए बस याड्डेग होयागेन यनव वगेम शिव इकमनिम मे बस परीक्षा कर बस एतुल हिस्निता नानियाट सेक सहित बस डिकिय परीक्षा कर न्यानवा उन्न मेवेलाविता मैं नानीट देक्कगान लेबेन्ने यागे नैनवेन ज्योतिव अतपाय बेंदला मे बस के डिकिय अतुल तमाय हंगल इंदला दियन्नी गेला उन्नती मेवधीर नानी यागे फोटोग्राफिक मेमरी गनिसा यागे नैनगे जीविते बेरगन्न पाव समत्वेनवा इवागेम अवसानिदि नानी सह पल्लवीगे आदरगताव विवाहयकिन केलवर वेनवा तेक्कम कथावे दुष्टिया उन्न वरंगल शिवागे मतके नतीयम निसा शिवादेन बोहोम होंद भूतकलेक विदिर नानीगे विवाहयट उदव करगन इन्नवा इदि मे विदिर मे लस्सन कथाव मेतनिन इवर वेनवा ऐना हादर अभी गई है ना हम ऑटो में जाए।